නමෝ බුද්ධාය සදහෙවත් පිංගතුනි නුවණ තියනවා නම් පොඩි සිදුවීමකින් පවා ජීවිතේ ගොඩාක් දේවල් තේරෙවි. මේ ජීවිතේ ගත කරනකොට නොයෙක් සංසිද්ධි සමහරවිට තමන්ටම මුහුණ දෙන්න වෙන සංසිද්ධි. ඇතැම් වෙලාවට අනිත් අය මුහුණ දුන්නා කියලා ආරංචි වෙන සංසිද්ධි අපිට ඇස් දෙකට දකින්න ලැබෙන සිද්ධි. ඔය දේවල් වලින් අපිට ජීවිතේ ගොඩාක් තේරුම් ගන්න පුළුවන් නුවණ තියෙනවා නම්. නුවණ නැති කෙනාට කොච්චර සිද්ධි දැක්කත් කොච්චර සිදුවීම් වලට මුහුණ දුන්නත් ජීවිතය කියන එක තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ. අපගේ මහා බෝධිසත්වයෝ 29 හැවිරිදි වියේදී රම්මි සුරම්මි සුභ කියන රමණීය වූ මාලිගාවල සුකුමාල ජීවිතයක් ගත කරගෙන තමයි උයන් ශ්‍රී නැරඹීම පිණිස චන්න ඇමතියත් එක්ක රතිනගල යන්නේ. 29 අවුරුද්දක් දැකලා තිබුණේ මහල්ලෙක්. අවුරුදු 29කට පස්සේ දකින්න ලැබුණා මහල්ලෙක්. දැක්කේ එකම එක මහල්ලයි. ජීවිතේ ගැන කොච්චර තීරුම් ගත්තද? දැක්කේ එකම එක ලෙඩෙක්. ජීවිතය ගැන කොච්චර දේවල් තේරුම් ගත්තද? දැක්ක එකම එක මල කඳක්. ජීවිතය ගැන කොච්චර දේවල් තේරුම් ගත්තද? දැක්කේ එකම එක පැවිදිරුවක්. ජීවිතය ගැන කොච්චර දේවල් තේරුම් ගත්තද? නුවණ තියෙනවා නම් එක සිදුවීමකින් පවා පොඩි සිදුවීමකින් පවා ජීවිතේ ගොඩාක් තේරෙවි කියන කාරණේ මේ කියපු ටිකෙමුත් අපිට හොඳට තේරුම් අරගන්න පුළුවන්. නුවණ තියෙනවා නම් නුවණ තිබුණු නුවණින් යුක්තව ජීවිතය දිහා බලපු මහ බෝධිසත්වයෝ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වුණේ. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට අසිරිමත් නුවණ දන් දුන්නා. ලොවට නුවණ දන් දුන් අපගේ සම්මා සම්බුදුරජුන්ට නමස්කාර වේවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ස්වීඩනයේ පදිංචි පින්වත් පීයේ ගාත් පියාණන් සිල්වියා ගාත් මෑණියන් ඩොමිනික් පුතා විසිනුයි අද ධර්මදාන පින සිද්ධ කරන්නේ. නිරන්තරයෙන් ධර්මදාන පින්කම් කරන සැදැහැවතුල්ලා පිරිස අද ධර්මදානයේ ප්‍රධාන අරමුණ පින්වත් පීයේ ගාත් පියාණන්ට ඩොමිනික් පුතාට සහ සිල්වා ගාත් මෑණියන්ට නිදුක් නිරෝග සුවපත් භාවය පිණිසත් මේ උතුම් ධර්ම මාර්ගයේ සුවසේ හැසිරීමට වෙරවීරිය වැඩීම පිණිසත් මේ ධර්මදානයේ ඒකාන්ත කොට උපකාරක ධර්මයක්ම වේවා කියන පැතුමෙනුයි මේ පින්කම සිද්ධ කරන්නේ. බණපදේ හඬ පළමුව අපගේ කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන් හට අප හැම දෙනාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. මහා ජනක ජාතකය ඇසුරු කරගෙනයි පිංගතුනේ අපි උතුම් බණ පද ශ්‍රවණය කරන්නේ. මහා ජනක කියන්නේ අපේ බෝධිසත්වයන් වහන්සේ. ඉතාම නුවණැති, ඉතාම ධෛර්යවන්ත ඒ මහා ජනක තරුණයා 16 හැවිරිදි තරුණ වියේදීම මුළු මිථිලාවේම අගරජු බවට පත් වුණා. මිථිලාවේ ඒවනතෙක් රජකම් කරපු පෝල ජනක කියන රජුරුවන් සතු 16ක් නිධාන තමන් යටතට අත්පත් කරගත්තා. පෝල ජනක රජුරුවන්ගේ ඊතාම ස්වරූපී දියණිය තමන්ගේ අගමෙහෙසි බවට පත් කරගත්තා. මිථිලාවේ අගරජු බවට පත් වෙලා බොහෝම දැහැමින් ඔය මහබෝසත් මහා ජනක රජු දසරාජ ධර්මයේ ඉක්මවන්නේ නැතුව රාජ්‍ය පාලනය කරනවා. ඒ කාලේ පසේබුදුරජාන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. ඒ පසේබුදු උතුමන්ටත් නිරන්තරයෙන් දන් දෙනවා, උපස්ථාන කරනවා. ඉතින් කාලේ ගත වුණා. මේ බෝසත් මහා ජනක රජු නිසා සීවලී දේවිය පින්වන්ත භාග්‍යවන්ත කුතී ප්‍රසූත කළා. ඒ පුත් කුමාරයාට නම තැබුවා දීඝායු කියලා.
ඔය කුමාරයත් ඔවුන් තරුණ වයසට පත් වුණා. කුමාරයටත් වයස අවුරුදු 16 වගේ වෙනකොට මහා ජනක රජුරෝ තමන්ගේ පුතාගේ ශිල්ප බලලා පුතුට යුවරාජ පදවිය පිරිනැමුවා. ඒ කියන්නේ මිථිලාවෙම යුවරජුරෝ. දැන් මේ කාලවකවානුව වෙනකොට රටවැසියාට මහා ජනක රජුරුව දකින්නේ නැතුව ඉන්න බැරි තරම් ඒ රජුරුව ජනයාට ප්‍රියයි. මොකද රජුරු ගොඩාක් දන් දුන්නා. ස්ථිර දානශාලා පහක් තිබුණ රාජධානී. සතර දොරටුවල හැම තිස්සෙම දන් දෙනවා. රාජමාලිගාව ඉස්සරහට එන කෙනෙකුට අනිවාර්යෙන් දානයක් ලැබෙනවා. ඒ කියන්නේ රාජමාලිගාව ඉස්සරහ තිබුණ ස්ථිර විශාල දානශාලාවක්. රජුරෝ තමන්ගේ ධනයෙන් කරේ දන් දෙන එකමයි. ඉතින් දන් දෙනකොට ඒ දානෙන් උපදිනෝනේ ඵලය. බුදුරජාන් වහන්සේගේ එක අවස්ථාවක අහනවා, "කතං මිත්තානි ගන්තති?" ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ, "මිත්‍රයෝ යාළුවෝ කෙසේ ලබම්ද?" බුදුරජාන් වහන්සේ වදාලා, "දදං මිත්තානි ගන්තති, දන් දෙන්නට දන් දෙනකොට ගොඩාක් මිත්‍රයෝ හැදෙයි" කියලා. ඉතින් මුළු රටවැසියාම මිත්‍රයෝ. කුල බේද නැහැ, හැමෝම රජුරුවන්ගේ මිත්‍රයෝ. උස් පහත් බේද නැහැ, හැමෝම රජුරුවන්ගේ මිත්‍රයෝ. රජුරුවන්ට සතුරෝ කියලා කොටසක් හිටිනේ. විස්මිත රජෙක්. ඔය මහා ජනක රජුරුවන්ව දකින්ට එක දවසක රජුගේ උයම් පල්ලා උයනේ හැදිච්චි හොඳ මිහිරි පළවැල ටිකකුත් නෙලාගෙන ඊළඟට බොහොම ලස්සන මේ මල් ටිකකුත් කඩාගෙන රජුරෝ දකින්න ආවා. "දේවයිනි, උයන බොහෝම සුන්දරයි. උයන් ශ්‍රී නරබණ්ඩ සුදුසු කාලයයි" කියලා. ඉතින් රජුරන්ට අර ලස්සන මල් දැක්කාම ඊළඟට මිහිරි පළවැල දැක්කාම හිතුණා, "පොඩ්ඩක් උයන නරබල ආවනම් හොඳයි." කිව්වා, "මිත්‍රයා, මං උයන දකින්න යන්න කැමතියි. එහෙමනම් ඒ උදෙසා කටයුතු ඔක්කොම සම්පාදනය කරන්න" කිව්වා. ඉතින් උයන් පල්ලත් බොහොම සන්තෝෂෙන් "එසේ දේවයිනි" කියලා ඔන්න උයන බැලීම යාම පිණිස ඔක්කෝම දේවල් සම්පාදනය කළා රජුරුව වෙනුවෙන්. රජුරුවත් මහත් රාජානුභාවයෙන් යුක්තව අර මනාකොට සරසන ලද හස්තියාගේ පිට නැගිලා යුවරජුරුව එක පැසකින්, සේනාපති තවත් පැසකින්, පුරෝහිත ඔය ආදීකොට මහා මේ මැති ඇමතිවරු පිරිවරාගෙන, සිවුරඟ සේනා පිරිවරාගෙන, තූර්යනාද වයමින්, ඉතින් මේක සම්පූර්ණයම පෙරහරක්. රජුරෝ උයන් ශ්‍රී නරබණ්ඩ යන පෙරහැර. රජුරෝ තමයි ඉදිරියෙම යන්නේ. ඔය යද්දී උයනට ඇතුල් වෙන තැනම උයන් දොරටුව. ඒ උයන් දොරටුව දෙපැත්තේ තිබුණා අඹ ගස් දෙකක්. එක අඹ ගහක් ගෙඩි වලින් බර වෙලා ගෙඩි පිරිලා ඒ ගහේ. ඉතාම මෙහෙරි ප්‍රණීත අඹ තියෙනවා ඒ ගහේ. ඒතරම දැන් අනිත් ගහ තියෙනවනේ. ඒ ගහේ ගහ ලස්සනයි. ගහ පුරාට කොළ තියෙනවා. හැබැයි ගෙඩි නැහැ. එක ගහක ගෙඩි තියෙනවා, අනිත් ගහේ ගෙඩි නැහැ. රජුරුව දැන් ඉන්නේ හස්තියාගේ උඩ, රජුරු ඉන්නේ ගොඩක් උඩින්. මෙහෙම උයනට ඇතුල් වෙනකොට හොඳට පහසුවෙන් අඹගෙඩි කඩා ගන්න පුළුවන් මට්ටම. රජුරෝ හස්තිය ගුඩේ ඉඳලම අඹගෙඩියක් කැටුවා. කඩලා රජුරෝ මේක එහෙම කෑවා. එක කටයි කෑවේ රජුරුවන්ට මේකේ ප්‍රණීත රස, මේ රසයට හිත වසඟ වුණා. මහජනක රජුරෝ හිතනවා, "මේක හරි ප්‍රණීත අඹයක් නොවේ. මේ ගහින් වැඩිපුර අඹ ටිකක් කඩාගෙන යන්න ඕනේ එද්දි. දැන් උයනට යද්දි කරදරයි, අඹ ගොඩක් අරන් ගියොත්. එද්දි කඩා ගන්නම්" කියලා හිතලා රජුරර කඩාගත් අඹෙත් කකා ඔන්න පිටත් වුණා. රජුරු අඹයක් කඩාගත්ත නිසා යුවරජුත් අඹයක් කඩාගත්තා. ඒක බලන් ඉඳලා සෙම්පතිත් අඹයක් කඩාගත්තා. ඔහොම ඔහොම එක එක්කෙනා අඹ කඩා ගන්නකොට ඉදුණු අඹ ගෙඩි ඉවර වුණා. ඊට පස්සේ ආපු අය අන්තම් පැහුණු අඹ ගෙඩි කඩාගත්තා. ඒවත් ඉවර වුණා. අනික ඇයෝ ගැටත් කැඩුවා. ඒවත් ඉවර වුණා. දැන් හැමෝම අඹ කඩපු නිසා අඹ නැති ඇයෝ තරහට අරකේ තියෙන අතු ඉති බිඳලා ගියා.
දැන් අනිත් ඔක්කොටම අඹ ලැබුණා අපිට අඹ නැහැ කියලා අර අඹ ගහගෙන තරහින් අතු ඉති බිඳලා ගියා. ඔන්න දැන් රජුරෝ උයනේ බොහොම විවේක සුවයෙන් උයනේ සිරි නරඹලා පහසුවෙන් වාසය කරලා ආපහු හැරිලා එනවා. එද්දි රජුරන් මතක් වුණා අර අඹ ගහෙන් ගෙඩි ටිකක් කඩාගෙන යන්න ඕනේ කියලා. හප්පේ බලනකොට මේ ඇතුල් වෙනකොට ලස්සනට අගේට තිබුණු ගෙඩිවලින් පිරිරලා තිබුණු අඹ ගහ සම්පූර්ණයෙන් විනාශ වෙලා, අනිත් පැත්තේ තිබුණනේ ලස්සන හැඩ අඹ ගහ කොළ විතරක් තිබුණු ගෙඩි නැති, ඒක ඒ තිබ්බ විදිහම තියෙනවා. රජුරු කල්පනා කළා, හරි සංවේගයක් හිතුණා රජුරන්ට. දැන් සාමාන්‍ය රජෙකුට නම් වෙන්නේ කේන්ති අනේකනේ, මේකුන් මේ රජු වෙන තියෙන අඹ ගහට කරලා තියෙන හරියක් කියලා කේන්ති කියන්නේ. රජුරන්ට හටගත්තේ සංවේගයක් නුවණ නිසා. ඒ නුවණින් තමයි ඒක කරලා දෙන්නේ. නුවණ නැති මනුස්සයාට එන්නේ කෙලෙසෙමනේ, මේ කේන්ති එනවා, සාරාගී බව එනවා. නුවණින් තමයි ඒක පාලනය කරගන්න පුළුවන්. කේන්ති ගන්න කරුණක් මේ. හැබැයි රජු කේන්තිය වෙනුවට ඇති කරගත්තේ මොකන්ද? රජු සංවේගයක් ඇති කරගත්තා. හරිම සංවේගය රජුරන්ට. කල්පනා කළා, මේ ගස පල දෙරූ බැවින් සිඳ බිඳ විනාශ කළා. මේ ගහටුනේ පල තිබීම තමයි දෝෂය. ගෙඩි තිබ්බ නිසා සිඳිලා බිඳිලා විනාශ වෙලා යන්න සිද්ධ වුණා. හරියට මේ රාජ්‍යයත් නිකන් පල දැරූ ගහක් වගේ නොවේ. මං මේ පරිහරණය කරන, මං අනසක් පතුරුණ රාජ්‍යයත් ගෙඩි පිරිච්ච අඹ ගහක් වගේ නොවේ. හැබැයි රාජ්‍ය අත්හැරලා අර පසේබුදු උතුමන් වගේ පැවිද්ද ලැබුවනම්, පැවිද්ද නම් අර ගෙඩි නැති ගහ වගේ. ඒ ගෙඩි නැති ගහ ඔය තිබ්බ වගේම හරි අපූර්වට තියෙන්නේ. උතුම පාඩමක් ඉගෙන ගත්තා. අඹ ගස් දෙකයි එච්චරයි. මං එකයි කිව්වේ නුවණ තියෙනවා නම් පොඩි සිදුවීමක් ඇති ජීවිතේම ඉගෙන ගන්න. අර අඹ ගස් දෙක දැක්කා මේකෙන් ඉගෙන ගත්තනි මෙච්චර පාඩමක්. ඵල සහිත වූ කල්හි හිරිහැර බිය ඇතිවේ, ඵල රහිත වූ කල්හි එසේ නොවේ. මම ඵල සහිත ගසක් මෙන් සම්පත් බහුලව වාසය කරමි, ඵල රහිත ගසක් මෙන් සම්පත්තියෙන් බැහැර වී පැවිදි වෙන්නේ නම් යෙහිකි. ආං පැවිදිට හිත නැමුණා. මේ රාජශ්‍රීයෙන් ඇති වැඩන්නේ මට පැවිදි වෙන්න තියෙනවා නම් හොඳයි කියලා මේ රජුරන්ට හිතෙනවා. රජුරු තද තීරණයකට ආවා. මේ සේමිසේ කෙනෙක් නෙමෙයිනේ. තමන්ගේ ජීවිතේ බේරා ගැනීම උදෙසා මහා සයුරක හත් දිනක් निराහාරව රළපහරේ පොරබදපු චරිතයක් මේ. ගත්තොත් තීරණයක්, ඒ තීරණේ ගත්තමයි දැඩිසේ අදිටන් කරගත්තා මම මහාන වෙනවමයි. රාජධානියට ගියා. මාලිගාවට ගිහින් තමන්ගේ සෙන්පතිව කැඳවනවා. මහා සේනාපතිය, අද පටන් මට මෝදෝනා ජලයේ දැහැටි දඬු ආදී සපයා දෙන උපස්ථායකය හැර වෙන කෙනෙක් දකින්න, වෙන කෙනෙකුට මාව දකින්න අවසර නැහැ. උපස්ථායකය මට හිටියම ඇති. දෙටු නීති විශාරදයන්ගේ විමසලා රාජ්‍යපාලනය කරගෙන යන්ට මම අද පටන් මතු මහලේ මහනදම් පුරනවා. උඩ තට්ටුවේ මම මහනදම් පුරනවා. මම බහින්නේ පහළට. ඒ නිසා මට මගේ පාඩුවේ ශ්‍රමණ පිළිවෙත් කරගෙන යන්ට ඉඩ දෙන්න, කාටවත් මට කරදර කරන්න ඉඩක් දෙන්න එපා. මම එහෙම කියලා රාජරුවෝ කෙලින්ම පැවිද්දෙක් විදිහට ගත කරන්නයි කල්පනාව. අර රාජ්‍ය ඔක්කොම හිතින් අත්හැරියා. සීවලි දේවී තමයි අගමෙහිසි, අගමෙහිසි අත්හැරියා. 700ක් අන්තපුර ස්ත්‍රීන් හිටියා, හිතින් අත්හැරියා. තමන්ට පුතෙක් හිටියා, හිතින් අත්හැරියා. අනිකුත් තමන්ට තියෙනවනේ මිථිලා නම් වූ මහරාජධානිය, හිතින් අත්හැරියා. ඉතින් මේ රජ්ජුරුව පේන්ට නැතුව පොඩි කාලයයි. ජනයාට බෑ දැන් මේක උහුලන් ඉන්ට්‍ර. ජනයා බැලූ අපේ රජ්ජුරුවන්ට මක් වෙලා දසනී පෙලාද. එහෙම මෙහෙන් මුලින් මුලින් ඇහුවා, කාගින්වත් හරියට උත්තරයක් එන්නේ නෑනේ. අන්තිමේ මහජනයා රාජාංගනේ රැස් වෙලා උද්ඝෝෂණයක් කරන්න පටන් ගත්තා.
භවත්නි බලව් මේ උතුම් පොළවට අධිපති අපේ මහරජු අයෝ ඉස්සර වාගේ නෑනේ. අද නැටුම් බලන්නෙත් නෑ, ගීත ගයන්නෙත් නෑ, මෘග යුද්ධ බලන්නෙත් නෑ, උයන්කෙලික් කරන්නෙත් නෑ, හංසයන් බලන්නෙත් නෑ, ගොළුවෙක් වගේ නිහඬයි අපට අනුශාසනා කරන්නෙත් නෑ. මිනිසුන්ගේ උද්ඝෝෂණේ, මිනිසුන්ගේ උද්ඝෝෂණේ මහරජුරුවන්ට ඇහෙනවා. ඒ මහරජු එතකොටත් පසේබුදුවරුම සිහි කළා, මේ උවදුරු පාඩුවේ ඉන්න නෑ, පාඩුවේ ඉන්න නැති මේ උවදුරු තියෙන්නේ මේ කාමයන් නිසාමයි. නිවන් සුවේ ඇලුණු සීලාදී ගුණ පිරුණු වද බන්ධන කිසිවක් නැති තරුණ මහලු පසේ බුදුවරු කොයි වනයකද දන්නේ උන්වහන්සේලා වාසය කරන්නේ. එහෙම හිතුණා. මේ මිනිස්සු ආයාචනා කරනවානේ, අනේ පවුනේ මිනිස්සු එව්ව හිතුන්නේ. එතුණා ඒ පසේ බුදුවරු උත්තමයෝ කොහේ ඉන්නවද දන්නේ. මට වඩා ලොකු සැනසෙලක ඉන්නේ ඒ උතුමන්. මේ වෙද්දි කොයි වනයක ඇතිද? අහෝ, ඒ තෘෂ්ණා නැති ඉතා නුවණ ඇති උතුමන් හට මේ රාගාදී කෙලෙසුන්ගෙන් දැවෙන ලොව තුළ ඒ කෙලෙස් පීඩා නැතිව වසනා උතුමන් හට ඒ මහා ඍෂි පසේ බුදුවරුන්ට නමස්කාර වේවා. රජුරුන් නමස්කාර කරනවා. උවදුරු දකින්නකොට පිංගතුනි මුනිවරුන්ට නමස්කාර කිරීම නුවණැත්තෝ කරපු එක. උන්වහන්සේලා ඉතා මායාකාරී වූ මරුගේ දැඩි දල සිඳසුන් කළා. කෙලෙස් පිරි සසරින් නිග්ම ගියා. ඒ උතුමන් වසන තැනට මා කැඳවාගෙන යන්නේ කවුරුන්දෝ? එහෙම හිතුවිලියාව. නුවණ තියෙන උතුමන් නුවණැත්තෝ හැමතිස්සෙම තමන්ට උවදුරු වෙනකොට මේ සසර කතරින් එතරට වැඩපු මුනිවරුන් ඇසී කළා. ඒක තමයි නුවණැත්තන්ගේ ස්වභාවය. පොඩි සිද්ධියක් ඇති, ඒ පොඩි සිදුවීමෙන් ජීවිතේ ගොඩාක් දේ තේරුම් ගත්තා නුවණ තියෙන අය. අපේ ජීවිතේ එක එක උවදුරු වෙනවා පිංගුතුනේ. ඒ උවදුරු අභියස ඔයාලත් අදින් පස්සේ දක්ෂ වෙන්න. උවදුරක් කෙනෙකුට හොන්තට කල්පනා කරන්න, මම මේ උවදුරු වෙන ගුටි කනවා. මේ උවදුරු වලින් නිදහස් වූ මුනිවරුන්ට නමස්කාර වේවා. මම ප්‍රිය විප්‍රයෝගෙන් ගුටි කනවා. ප්‍රිය විප්‍රයෝග පිරිසසරින් නිදහස් වූ මුනිවරුන්ට නමස්කාර වේවා. මම රාගෙන් රාග පරිදාහින් මං පිච්චෙනවා. රාගෙන් පිච්චෙන ලෝසතුන් පිරුණු මේ සසරින් ඒ මුනිවරු නිදහස් වන අය බුද්ධහදී මුනිවරුන්ට නමස්කාර වේවා. ද්වේෂයෙන් හිත කේන්තියෙන් පිච්චෙනකොට හිතන්ට ඒ කේන්තියෙන් නිදහස් වූ මුනිවරුන්ට නමස්කාර වේවා. නොයෙක් ආපදා කරදර උවදුරු අමනුෂ්‍ය ප්‍රශ්න එනවා කියලා හිතමු කෙනෙකුට, හිතන්ට මේ අමනුෂ්‍යයන්ගෙන් පවා ගැහැට තියෙන සසර කොච්චර දුක්බරද. මේ දුක්බර සසරෙන් අමනුස්ස දෝෂ ආදිය පිරි සසරෙන් නිදහසුණු ඒ මුනිවරුන්ට නමස්කාර වේවා. මේකට ඉන්න මිනිසුන්ගෙන් ප්‍රශ්නේ වේ. හොඳට හිනහ වෙලා ඉඳලා කෙනෙහිලිකම් කරාවි. පින්වතුන්ලම උදව් කරපු ඈයෝ පින්වතුන්ලට වින කටින් දඟලාවි. අත දීපේ වුම් අතහපා කාවි. ඒ වගේ දේවල් දකින්නකොට ඔබ හොඳ නුවණකට එන්න මේ වගේ කන් කටුළු පිරි සසරෙන් නිදහස් වෙච්ච මුනිවරුන්ට නමස්කාර වේවා. බලන්න, සුප්පාවාසා කියලා කියන්නේ අවුරුදු 16 18 විතර ස්ත්‍රියව. ඇය සුප්පිය කියන තරුණියත් එක්ක විවාහපත් වුණා. ජීවිතේ හීන ගොඩාක් තියාගෙන සාමාන්‍යයෙන් තරුණියක් මේ තරුණ ස්වාමි පුරුෂයෙක් එක්ක විවාහපත් වෙනකොට යම් හීන කන්දක් තියෙනවද? ඒ හීන කන්ද සුප්පාවාසරත් තිබ්බා. ලස්සන දරු පෙටියක් හදාගෙන සමගියෙන් සන්තෝෂෙන් ඒ ගෙදෙට්ට වෙලා රණ්ඩු සරුවල් මුකුත් නැතුව සැනසිල්ල ජීවත් වෙන්න, මගේ හිමිසඳට මුකුත් වෙන්න එපා, අපේ දරු පැටවුන්ටත් එහෙම හානි වෙන්න එපා, අපිට යහපත යහපත් ජීවත් ජීවිතේ ගත කරන්න ලැබෙන්න ඕන, ඔහොම කියලා අද තියෙන හීන, අද තියෙනවා වගේම හීන දහස් ගාන සුප්පාවාසරත් තිබ්බා. හීන තියෙන මිනිස්සුන්ගෙමයි නේද හීන බොඳ වී යන්නේ? පැතුම් තියෙන මිනිස්සුන්ගෙමයි නේද ඒ පැතුම් කඩා වැටෙන්නේ? ඒ නිසා පිංගතුනි මේ ජීවිතේ, මේ තමයි ජීවිතේ. අර සුප්පාවාස කවදාවත් නොහිතපෙකක් වුණානේ.
ඇයට විවාහපත්වෙලා සුදුසු කාලි දරු ගෙබක් පිහිටියා. හරි සන්තෝසයි. දැන් පැටියා බඩේ වැඩෙනවා. ඒ දරු පැටිය දඟලන දැනෙනවා. සන්තෝසයි. ඥාතිංගිමුත් ප්‍රසංසා, අනේ මේ දූ සරු දුවක්. පුතෙකුට මේ ජන්මේ දෙන්ට මෙච්චර තරුණ වයසක හොඳ අම්ම කෙනෙක් වුණානේ කියලා දැන් මිනිස්සුන්ගේ මුක් ගුණ කතා. සාමාන්‍යයෙන් කාන්තාවකට මාස 9 10 වෙනකොට දරුවා බිහි වෙන්න ඕන. හැබැයි දස මාසෙ තික්ම යමින් තියනවා. තාම දරුවා බිහි වෙන්නේ නැහැ. ඒ සුප්පවාසගෙත් හදවත ගැහෙන්න ගත්තා. මොකද්ද මේ මට විතරක් වෙන්නේ? ඇයි මේ? වෛද්‍යුරුගේ ඇවිල්ලා පරීක්ෂා කළා. දැන් වෛද්‍යුරුගේ පරීක්ෂණ ටිකට ඇදෙනවා. ඒ ඇදෙනකොට කාලේ ගත වෙනවා. අවුරුද්දක් පැනනා දරු පෙටිය බිහිුන්නේ. අවුරුද්ද පැනලත් දැන් කාලේ ගත වෙනවා. තාම දරු පෙටිය බිහි වෙන්න ලකුණක්වත් නැහැ. ඇයට ප්‍රසූත වේදනාවක් ඉන්නේ. දරුව මෝරනවා. වෛද්‍යුරු ටික මගේ ඇරියා. දැන් මේකට අත ගහන්න භයානකයිනේ. මගේ ඇරියා. ප්‍රශ්නේ සුප්පාවාසගේ මුණා. බඩරාබු දරු පැටියා බිහි නොවි අවුරුදු 7ක් මේරුවා. බඩක් ඇතුලේ දරු පැටියේ අවුරුදු 7ක් ලොකු මහත් වෙනවා කියලා කියන්නේ ඒ අම්මා විඳපු වේදනා අපිට හිතා ගන්න බෑ. මං හිතනවා මේ බණපදේ මේ සිදුවීම කියනකොට අම්මා කෙනෙකුට යම් පමණකට මේක තේරුම් ගන්න පුළුවන්. අපේ දරු පැටියේ බඩේ තියාගෙන අවුරුදු 7ක් හිටියා කියනකොට අම්මලාට දැනෙන නැති මේක කොහොමදද කියලා. ඒක පිරිමි අපිට හිතා ගන්න බෑ. සමහරවිට නියුන් දරුවෝ වගේ හිටපු අම්මලා ඉන්නවා නම් ටිකක් විශේෂයෙන් තේරෙනවා ඇති. අපි මේ බඩක් ඇතුලේ දරු දෙන්නේ කිද්දි කොච්චර අමාරුද කියලා නේ. ඒ මහ විශාල වෙන දරු පෙටියව බඩේ තියාගෙන සුප්පාවාසට අවුරුදු 7කුත් මාස 7කුත් දින 7ක් ඉන්න උනා. කර්ම විපාකයක් නිසා ඔක උනේ. නමුත් ඒ කර්ම විපාකේ මේ ජීවිතේ විඳවන්න එපේ. මේ ජීවිතේ ඇයක විඳවනකොට ඇගේ ජීවිතේට ආපු ප්‍රශ්නේ දිහා ඇ බැලුවේ හරිම වටිනා ක්‍රමයකට. ඇ හිතනවා කුස අතකගා හිතනවා සම්මා සම්බුද්ධෝ වත්සෝ භගවා. ඒ මගේ බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. මේ වගේ දුක් සහිත සසරින් මගේ බුදුරජාණන් වහන්සේ නිදහස් වුණා. එහෙම හිතුවා. බුදුරජාණන් වහන්සේගේ සරණයි හිතුවා. ස්වාකාතෝ වතසෝ භගවතා ධම්මෝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය නම් ඒකාන්තයෙන් ස්වාකාතයි. මෙබඳු කංකටොළු වලින් පිරි සසරින් නිදහස් වීම පිණිසමයි ඒ බුදුරජාණන් වහන්සේ ධම් දෙසුවේ. අමා නිවනට කැඳවන ධර්මයේ සුන්දරයි. ඒ ධර්මයේ සීකලා සුපටි පන්නෝ වතසෝ භගවතු ශාවක සංඝෝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය නම් ඒකාන්තයෙන් සුපටි පන්නයි. මෙබඳු කංකටුළු සහිත සසරින් නිදහස් වීම පිණිස නේද ඒ උත්තමයෝ සීල සමාධි ප්‍රඥා වඩන්නේ. ඇගේ ජීවිතයට කංකටුළු වෙනකොට ඈ සිහි කළේ තෙරුවන. අපි බලන්න ඕන අපේ පැත්ත හැරිලා. මගේ ජීවිතයට පොඩි ප්‍රශ්නයක් ආවත් මට සිහි වෙන්නේ තෙරුවනද වෙන වෙන මොනවා හරිද බලන්න. ඔබේ ශ්‍රාවකත්වයේ ඔබට කැඩපතකින් බලා ගන්නවා වගේ බලා ගන්න පුළුවන්. ඔබට ප්‍රශ්න එනකොට තෙරුවන මතක් වෙනවද? ඔබට සතුටක් එනකොට තෙරුවන මතක් වෙනවද? ජීවිතේ නොයෙක් උවදුරු ආපදා තමන්ට නොවුණත් වෙන කාට හරි වෙනවා දකින්නකොටත් ඔබට සසර මතක් වෙනවද? සසර ගැන දේශනා කරපු බුදුරජාන් වහන්සේ මතක් වෙනවද? සසර ගැන කියා දෙන සද්ධර්මයේ මතක් වෙනවද? සසර දුකින් නිදහස් වෙන්න මහන්සි වුණු සසර දුකින් නිදහස් වුණු ඒ උදෙසා පිළිවෙත් පුරන ශ්‍රාවක සංඝයා මතක් වෙනවද කියලා බලන්ට ඔබට ඔබේ ශ්‍රාවකත්වයේ ගැන යම් අධ්‍යයනයකට එන්න පුළුවන්. මං කොහොම තැනක ඉන්න කෙනෙක්ද කියලා. ඉතින් පස්සේ අවුරුදු 7කුත් මාස 7කුත් දින 7කට පස්සේ සුප්පාවාසගේ දරු පැටියා බිහි වෙන ලකුණු ආවනේ. ඉතින් බිහි වෙන්න සුදුසු මේ මට්ටමක් නෙමෙයි දැන්. දරුවා මෝරලා වැඩි. සාමාන්‍ය මේ ප්‍රകൃති බිහිවීම වුණොත් එහෙම අම්මා මැරෙනවා. විශාල ශරීරයන්නේ අවුරුදු 7ක් මෝරපු ළමයි. තිසොපාවසර මේක උගලන්න අමාරුයි වේදනයි.
සුප්පිය උපාසකතුමාට තමන්ගේ ස්වාමිපුරුෂට කතා කරලා කිව්වා හිමියනි බුදුරජාණන් වහන්සේ ළඟට යන්න. ගිහින් ඒ සම්බුදු පාකමලික වඳින්න උන්වහන්සේ සුවසේ වැඩ ඉන්නවද කියලා අහන්න. අහලා කියන්න මේ මට වෙලා තියෙන විපත. සුප්පිය උපාසකතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් විස්තරය ඔක්කොම කිව්වා. භාග්‍යතුන් වහන්සේ සුප්පිය උපාසකතුමාට කියනවා සුඛිනී හෝතු සුප්පාවාස. උපාසක ඒ සුප්පාවාසාවු සුවපත් වේවා. ඇගේ දරු ප්‍රසූතිය සුවසේ වේවා. බුදුරජාණන් වහන්සේ එහින් වචනේ පිට කරනකොට සහ වචනාච පන තථාගතෝ බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ වචනේ පිට වෙනොත් එක්කම ගෙදර හිටපු සුප්පාවාසට කිසිම වේදනාවක් නොදී ඒ දරු පැටිය බිහි වුණා. අම්මට අනතුරුකුත් නෑ, පුතාට අනතුරුකුත් නෑ. ඒ නිසා සමහර වෙලාවට අපේ දිවි ගමනේ පින්වතුනේ යම් යම් සිද්ධි කම්කටොළු ආදී වෙද්දී අපි ඒක ගැන දකින්නේ කොහොමද කියන එකට අනුව අපේ ජීවිතය ගන්න තීරණ ගොඩාක් වෙනස් වෙනවා නේ. දැන් සමහද නුවණින් දකින්න දැන් රජ්ජුරුවෝ මේ මහානදම් පුරන්ට ඕන කියලා හිතුවේ අර අඹගස් දෙක දැකලා. දැන් රජ්ජුරුවෝ ගොඩක් බුද්ධිමත්. හැබැයි ජනයා එච්චර බුද්ධිමත් නැහැ. දැන් ජනයාට රජ්ජුරුවෝ දකින්න නැතුව ඉන්න බෑ. රජ්ජුරුව දෙක ගන්න ඕන කියලා ජනයා උද්ඝෝෂණ කරනකොට රජ්ජුරුව ඒකට අහුුනේ නැහැ. රජ්ජුරුව කල්පනා කළා අනේ පසේබුදුරුන්ගේ ජීවිත කොච්චර ලස්සනද, මාත් කවද්ද අපේ පසේබුදුරුවෝගේ වගේ නිවිහැන හිල ඉන්නේ. පසේබුදු උතුමන් වසන ඒ සැනසිරිදායක තැනට මාව කැඳවාගෙන යන්නේ කවුරුන්දෝ එහෙම හිතුවා. ওই විදිහට මාලිගාවේ මතුමහල් තලයේ මහනදම් පුරමින් මාස හතරක් ඉක්ම ගියා කියනවා. මිනිස්සු මොන උද්ඝෝෂණ කළත් රජුරුව වෙනස්ුන්නේ. මාස හතරක් ගත වුණා. ඒ මාස හතරෙන් පස්සේ බෝධිසත්වයන් වහන්සේට මහා ජනක රජුරුවන්ට මේ වෙද්දි ගිහි ජීවිතේට හිතක් ඇත්තෙමනේ. තනිකරම හිත පැවිද්දට ගිහින්. මේ පැවිද්දට ගියපු හිතින් බලන්ටර පැවිද්ද ගැන හිතපු කාරණා පුදුම ලස්සනයි. මේක මේ විශාල වූ හාත්පස බබලන්නා වූ ඉතා සමෘද්ධිමත් මියුළු නුවර හැරදමා මා පැවිදි වෙන්න යන්නේ කවදද? එය සිදු වෙන්නේ කවදද? මේ ඉතා මනවින් කොටස් බෙදා වෙන් කළ ඉතා සමෘද්ධිමත් වූ මියුළු නුවර හැරදමා මා පැවිදි වෙන්න යන්නේ කවදද? එය සිදු වෙන්නේ කවදද? මේ පවුරු බැඳ තොරන් බැඳ ආරක්ෂා කළ සමෘද්ධිමත් වූ මියුළු නුවර අත්හැර දමා මා පැවිදි වෙන්නේ කවදද? එය සිදු වෙන්නේ කවදද? ඉතා ආරක්ෂිත වූ මුරකට කරවා රැකවල් තිබෙන සමෘද්ධිමත් මියුළු නුවර හැර දමා මා පැවිදි වෙන්නේ කවදද? එය සිදු වෙන්නේ කවදද? ඉතා අගනා සල්පිල් වලින් පිරුණු මේ මියුළු නුවර හැර දමා මා පැවිදි වෙන්නේ කවදද? අනේ ඒක වෙන්නේ කවදද? දැන් මේ විදිහට බෝසත් මහා ජනක රජුරෝ රාජ්‍යයට අයිති දේවල් දැක්ක හැටි හරියට අර අඹගහේ එල්ලලා තිබුණු අඹගෙඩි වගේ දැක්ක මේ කාමය. හොඳ මාලිගා තියෙනවා, ප්‍රාසාද තියෙනවා, පවුරු පදනම් තියෙනවා, අන්තපුර බිසෝවරු ඉන්නවා, නැටුම් තියෙනවා, ගැයුම් තියෙනවා, වාදන තියෙනවා, නොයෙක් දේ. එව්වනේ රජවරු හරි සෝක් කියලා අල්ලගන්නේ. අද වුණත් ඉතින් කාම ලෝකෙ හැටි බලන්න ඒවා වැඩිපුර වැඩිපුර තියෙනවා නම් ඒ හෝටල් ගණන් වැඩි නේ. කාමේ වැඩි නම් හෝටලේ ගණන් වැඩි. සුවපහසු වැඩි නම් වාහනේ ගණන් වැඩි. එහෙම තියෙනවනේ නේ. එතකොට කාමේ පැත්තටමනේ මේ ජීවිතේ වැඩිපුර ඇදෙන්නේ. ඒ කාමේ ගැන රජුරෝ තනියම මොහොම හිතනවා. ඉතින් රජුරෝ කල්පනා කළා මේ මිත්‍රිලාව හැර යම ගැනම රජමාලිගාවට එලා කල්පනා කළා. ගාථා ගණනාවකින් ගාථා 40කින් විතර මියුළු නුවර හැර දැමීම ගැන කියන්නේ. මේ රාජකීය මංගල හස්තියා සිටින සමෘද්ධිමත් වූ මියුළු නුවර හැර දමා මා පැවිදි වෙන්නේ කවදද? අනේ ඒක වෙන්නේ කවදද? සුවඳ විහිදුවන ලඳුන් පිරිච්ච අන්තපුරේ හැර දමා මම මහන වෙන්නේ කවදද? කවද්ද මට ඒක සිද්ධ වෙන්නේ? මේ සීවලි දේවි නම් වූ අගමෙහසිය හැර දමා මා පැවිදි වෙන්නේ කවදද? අනේ ඒක වෙන්නේ කවදද?
ඔහොම කල්පනා කළා නුවනැත්තෝ. ඉතින් මේ මහා ජනක රජුරුවන්ගේ මේ සිද්ධිය කියනකොට ඔය පසේ බුදුවරුන්ගේ ජීවිතවල ඔය වගේ හරි සුන්දර දේවල්, ඒ කියන්නේ ඒ උතුමන්ගේ සුන්දර ජීවිතවල සුන්දරත්වය නිර්මාණය වුණේ එක සිද්ධියක් මුල් කරගෙන බොහෝ වෙලාවට. ඔය වගේම පසේ බුදුවරයෙක් බවට පත්වෙන්න පින් තිබිච්චි මහා පින්වන්තෙක් බරණැස රජ වෙලා හිටියා. ඔය වගේම උයන් ශ්‍රී නරබණ්ඩ ගියා. ඒ උයන් ශ්‍රී නරබණ්ඩ යනකොට එදා දැන් මේ ගෙඩි නෙමෙයි කොබෝලීල කියන ගහේ සම්පූර්ණයෙන්ම කොබෝලීල මල් පිරිලා රජ්ජුරුව හස්තිය ගුඩ යන ගමන් අනේ මේ මල දැකලා අර ලස්සන හිඳ කොබෝලීල මලක් කඩාගත්. රජ්ජුරුව මල් කඩපු නිසා අර අනෙක් පිටිපස්සේ ආපු ජනයා ඔක්කොම, ඔය සාමාන්‍ය රජෙක් පස්සේ යනවනේ දහස් ගාණක් ලක්ෂ ගාණක්, ඔක්කොම කොබෝලීල මල් කැඩුවා. අන්තිමේ මල් ඉවර වෙනකොට කොළ කැඩුවා. රජ්ජුරුව ආපහු වෙනකොට අර මලින් පිරලා තිබුණු කොබෝලීල ගහ වෙනුවට තියෙන්නේ නිකන් ඉදල් ටික විතරයි ගහේ, කූරු ටික විතරයි. කොළ ඔක්කොම කඩලා දාලා සංවේගය හටගත්තා. ඒ සංවේගය හටගෙන කල්පනා කරලා කියනවා පසේබුදු බවට පත් උනේ ඒ පසේබුදු රජාණන් මේ මෙහිම ගාථා කියනවා. මේ ගාථා හරි වටිනවා. ඕරෝපයිත්වා ගිහි ව්‍යංජනානි සංසීන පත්තෝ යථා කෝවිලාරෝ චිත්වාන වීරෝ ගිහි බන්ධනානි ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. හැරදමා ගිහි වෙස සැරසිලි බැහැර කරමින ගෙලිහුණු පතින් යුතු කොබෝලීල රුක ලෙස වීරියෙන් යුතු කෙනා සිඳ දමා ගිහි බන්ධන හුදෙකලාවෙම දිවිගෙවයි හේ තනි අඟකින් යුතු කඟවේනි කුසේ. මේ ගිහි බන්ධනත් එක්ක තමයි ඔක්කෝම ගුටි ටික තියෙන්නේ. බලන්න අපේ බන්ධන වැඩි වෙන්න පිඟුතුන අපිට ප්‍රශ්න වැඩිනේ. බැඳුම් වැඩි වෙන්න හැම බන්ධනයක් තුළම තියෙනවා ප්‍රශ්නයක්. සජීවී බන්ධන වේවා අජීවී බන්ධන වේවා ප්‍රශ්නයක් තියෙනවා. බැඳීමක් ඇති කරගත්ත ගමන් අහිමිවීම කියන ප්‍රශ්නේ එතන කොහොමත් එනවනේ. අපි යම් බැඳීමක් හදාගත්ත ගමන් මේ ලෝකේ අහිමි වෙන්නේ නැති බන්ධන නෑ. ඒ නිසා බැඳීමක් හදාගත්ත ගමන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අහිමිවීම, වෙනස්වීම, හිතපු විදිහට නැතිවීම, ඔය ප්‍රශ්න ටික එනවා. සමාලාවට තමන් හොඳටම විශ්වාස කරන කෙනෙක් හිතුවේ නැති දෙයක් කළොත් මිනිස්සෙක් එතනින්ම කඩා වැටෙනවානේ. සමහර මිනිස්සු වහකාලා මැරෙන්නේ ඒව නිසා. තමන් එක විශ්වාසයෙන් ටික කලක් හිටපු කෙනෙක් ඒ විශ්වාසයේ කඩ කිරීමක් කළොත් එහෙම මිනිස්සු ගගේ මූදි පයින්නෝනේ. ඇයි මේ? ඒ මිනිස්යාට හිතන්න හැකියාවක් නැති නිසා. හිතීමේ දක්ෂතාවය දුර්වල නිසා. ඒ වෙච්ච සිදුවීම මුල් කරගෙන හිතන්න ඕනේ මොකක්ද කියලා තේරුම් ගන්න බැරි වීම නිසා. බලන්ඩර කොබෝලීල ගහ දැකලා හිතුවා මේ ගිලිහුණු පතින් යුච්ච කොබෝලීල ගහක් වගේ මාත් මහණ වෙනවා, හුදකලාවේ දිවිගත කරනවා. කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විසිතුරු මියුරු කාමය සිත ඇදගන්නේ. මේ ලෝකේ තියෙනවා ඉතාම හැඩකාර රූප. ඒ රූප අපේ ඇදලා ගන්නවා. මේ ලෝකේ තියෙනවා අමයිරු හඬ අපේ ඇදලා ගන්නවා. මේ ලෝකේ තියෙනවා ඉමිහිරි සුවඳ අපි ඇදලා ගන්නවා. මේ ලෝකේ තියෙනවා ප්‍රණීත රස අපි ඇදලා ගන්නවා. මේ ලෝකේ තියෙනවා සුමුදු මුදු පහස අපි ඇදලා ගන්නවා. අපි දන්නේ නැහැ සුලියකට අහුණා වගේ ඇදිලා ගිහින් ලස්සන රූප දිහා අපි සමානලට බලන් ඉඳලා ටිකක් වෙලාවකින් පස්සේ අපිට මතක් වෙන්නේ අපේ මම මේක දිහා බලන් හිටියේ නේද වෙන්නේ නැද්ද සුලි වගේ මොකක් හරි මේ කංකළු හඬක් දිහා අපි අහගෙන ඉඳලා ටිකකට පස්සේ අපිට මතක් වෙන්නේ ආ මේ මම මේකට කන් දීගෙන හිටියේ සුලි
සුළි කියන්නේ ඒවට. සාමාන්‍ය සුළියකට අහුනොන්න පිඟුතුනි ඔය වතුර ඇතුළට ගිහිල්ලා වැල්ලි වැදිලා මැරිලා යයි. ඉන් එහා ආනතරක් වෙන්නේ. හැබැයි කාම සුළියට අහුනොත් නිරයෙන් ප්‍රේත ලෝකයෙන් තිරිසන් අපායෙන් කෙලවර වෙන්නේ භයානකයි. එනිසා මේවා ඉතින් අඳුනගෙන ඉන්න එක වටිනවා. විરૂප රූපේන මතෙන්ති චිත්තං එක එක ස්වරූපෙන් ඇවිත් ඔය කාමයේ සිත කලඹවලා දානවා. හොද්දට ඉන්න අයගේ ජීවිතවල සැනසෙල්ල නැති කරන්නේ කාමයේනේ. අද වෙනකන් හොඳට හිටපු කෙනාට හෙට දකින්න ලැබෙන රූපේ හෙටින් පස්සේ ඒ මනුස්සයව වෙනස් කරනෝනේ කාමයේ. ආදීනවං කාමගුණේසු දිස්වා කාමගුණවල තියෙන මේ ආදීනවේ දැනගෙන ඒකෝ චරේ මං තනියම හැසිරෙනවා. කග්ග විසාන කප්පු හරියට මේ කඟවේනගේ හිස මත තියෙන තනි අඟ වගේ තනියම ඉන්නවා. පසේබුදුර එහෙමයි කිව්වේ. මේක අවස්ථාවක සැවැත්නුවර භික්ෂුන් වහන්සේ නමක් ඔය සැවැත්නුවර තියෙනවනේ ආරාධිත දාන, ඒ දානෙකට ගියා. ඒ දානේ පූජා කළේ සිරිමා කියලා වෙසගෙන. ඒ වෙසගෙන හරි හැඩකාරියක්. දී වෙසගෙනක් කියලා කියන්නේ තේකනේ ඇගණිකාවක්. ඈ හරි හැඩයි. සුරූපිනිය. ඈ බුදුසසුන ගැන පැහැදිලා දන් දෙන්න පටන් ගත්තා. ඉතින් මේ භික්ෂුව අර එච්චර පැවිද්ද බරට ගත්ත භික්ෂුව නෙවෙයි. අර සිරිමාව දිහා බලලා වසඟ වුණා. හරි ශෝක්නේ කියලා හිතුණා. ඔය භික්ෂුවටම පෑහෙන වෙන උන්වහන්සේ නමක් හිටියා දුර ඈත තැනක. සිරිමාව දැක්ක දවසේ මේ භික්ෂුව ඕක හොද්දට හිතේ තියාගෙන හිටියා. මගේ මේ හිතවතට කියන්න ඕන මේ සිරිමා ගැන කියන්න ඕනේ කියලා. ඉතින් මේ සතියකට හමාරකට පස්සේ ඒ භික්ෂු උන්වහන්සේ හිටපු අසපුට ගියා. ගිහින් කිව්වා මේ මම ඔබ වහන්සේ හම්බෙනකන් හිටියේ. දැන් සැවැත්නුවර යන්න ඕන කාලේ සැවැත්නුවර දැන් අර සිරිමා කියන විසඟන සාසනෙට පැහැදිලා දන් දෙනවා. බලන්න එපැයි ලස්සන කියලා දැන් ඔන්න කිව්වා. අර භික්ෂුවට මවල දීපු චිත්තරූප ටිකෙන්ම නිකන් අමුතු මේ හැඟීමක් ආවා හිතට. ඒ භික්ෂුන් වහන්සේ සැවැත්නුවරට ආවා. දැන් සැවැත්නුවරට සාමාන්‍යයෙන් භික්ෂුන් එන්නේ බුදුරජාණන් වහන්සේ දකින්න. දැන් මේ භික්ෂුව එන්නේ මොකේද? වෙසඟනක් දකින්න. බලන්න කාමයේ කලමල දාන හැටි. සිවුරදරු භික්ෂුව දුරබැහැරක් ගෙවාගෙන මේ වෙසඟනක්ව දකින්න ආවනේ සැවැත්නුවරට. ඇවිත් කෙලින්ම දානේ බාරව ඉන්න භික්ෂුව ගාවට ගිහින් කිව්වා ආශ්මතුනි මම මේ ආවේ වැඩි දවසකට නෙවෙයි අර සිරිමා උපාසිකාගේ ගෙදෙට්ට මට දාන්න යන්න ඕන. ඔන්න ඊළඟ දවසෙන් පිටත් කළා. අනේ මේ භික්ෂුන් වහන්සේ ගියා. ගිහිල්ලා දැන් මේ භික්ෂුන් වහන්සේට දානේ තියෙන්නේ මොනවද? ඒක මේව වැඩන්නේ. දැන් බලාගෙන ඉන්නේ සිරිමා දැන් එයි. එදා වැඩේ කියන්නේ සිරිමා ආවේ නැහැ. සේවිකාව තමයි දානේ බෙදන්නේ. එතකොට මේ භික්ෂුවට බැරුව ගියා උහුලගෙන ඉන්න මේක. ඇහුව අපේ මේ සිරිමා උපාසිකකෝ. අනේ ස්වාමීනි අසනීප වෙලා හරි අමාරුයි. ඇඳෙන්න නැගිට ගන්න බෑ. ඉතින් ඔබ වහන්සේට දානේ පූජා කරන්න කිව්වා. ඇයට අමාරුයි කියලා. ආකයි කන් අසනීපුණට කමක් නැහැ. ඉතින් මේ භික්ෂුන්ට මේ වන්දනා කරගන්නත් එක්කන් හිටිය කිව්වා. එතකොට අර සේවිකාව භික්ෂුන්ගේ වචන නිසා අනේ ලෙඩ ඇඳේ ඉන්න සිරිමාවව අර අමාරුවෙන් නැගිටවගෙන වත්තම් කරන් එක්කන් ආවා. ලෙඩ වෙලා ඇඳින් නැගිට ගන්න බැරුව ඔත්පලව ඉන්න ඈ දකිද්දිත් රාගය හැටගත්තා. රූපෙට තදට හිත පැතුණා. ඒ කාලේ තිබිලා තියෙන්නේ අර ගෙදර දානේ වළඳන පිළිවෙලක් නෙමෙයි. පිළිගත්ත දානේ අරගෙන වඩිනු. මේ භික්ෂුන් වහන්සේ දානෙත් තරම් වැඩියා. එන ගමන් මේ භික්ෂුවට ඇඬුණා මගදී. අනේ යා ලෙඩ වෙලා. එයා ලෙඩ වෙලා ඉදි මං කොහොමද කන්නේ? දැන් ඕන්න. මේ මොකකින්ද මේ වෙන්නේ? කාමී හිත කලබල දානවා. එයා ලෙඩ වෙලා ඉදි මං කොහොමද කන්නේ? මට ඕනේ කෑම. අර දම් පාත්‍රේ එහෙම පැත්තකින් තිබ්බා. මං කන්නේ. එයා සනීප වෙනකම් මං කන්නේ කියලා මේ භික්ෂුව කුටියට වෙලා කුටියෙන් එළියට එන්නේ නැතුව ඉකි ගගහ කෙඳිරි ගගහ අනේ මාය සිරිමා සුවපත් වේ වගග දැන් ඇඳේ.
සිරිම එදා මැරුණා. එදා රාත්‍රී සිරිම මැරුණා. සිරිමාව මියපරලෝ ගියා කියන ආරංචි එද්දී බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමවතින් බැලුවා. බලද්දි දැක්කා මේ කුටියක කෙඳිරි ගගා ඉන්න භික්ෂුවක. බලන්න පින්වතුනේ, මේ කාමෙන් හිත කැළඹුවේ කොයි වගේ කෙනෙක්ද කියලා මේ ගෞතම ශාසනයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බණ අහලා මාර්ගඵල ලබන්න පුළුවන් මහ පින්වන්තයෙකුට මේක උනේ. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට අනුකම්ප කළා. ඒ භික්ෂුවට ධර්මාවබෝධයට අවස්ථාව හදන්න බුදුරජාණන් වහන්සේ කටයුතු යෙදුවා. පසිනදී කෝසල රජුරන්ට කිව්වා, රජතුමනි, සිරිමාගේ වෙනත් කවුරුත් ස්වාමි පුරුෂයෙක් හිතවතෙක් නැති නිසා සිරිමාගේ ශරීරයේ රාජසන්තකයි. ඔබ ඒ සිරිමාවගේ මృత ශරීරයේ සොහනට අරගෙන ගිහින් දවන්ට එපා. නිකන් සොහනේ දාලා එන්නත් එපා. සේවකයෝ ලව්ව සතෙකුට කටගහන්න බැරි වෙන්න මිනි ආරක්ෂා කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ කියපු නිසා කළා. දැන් ඔන්න දවස් 7කට විතර කිට්ටු වුණා. ඉතින් දවස් 7ක් යනවා කියලා කියන්නේ සිරිමාගේ ශරීරයේ උද්දු මාතකං ඉදිමිලා විනීලකං නිල් පාට වෙලා විපුබ්බක ජාතං නවද්වාරයෙන් සැරව ඕජාව ගලන්ඩ පටන්ගෙන මේ නවද්වාරයේ සිදුරු වලින් එළියට සිලිසිලි ගාලා මැස්ස එන්න පටන් මේ සිලිසිලි ගාලා මා මේ පණුව එන්න පටන්ගෙන ඒ පණුව එන තැන්වල මැස්ස වහන්න පටන්ගෙන දැන් මේ සික වෙලානේ අධික දුර්ගන්ධේ පැතිරෙන්න පටන් ගත්තා. දවස් 7ක් ගත වෙද්දී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාත් පිරිවරගෙන මේ සිරිමාගේ ඒ අවමංගල්‍යයට වඩිනවා කියලා වැඩම කළා. එතකොට අර භික්ෂුන් වහන්සේට තාරංචි වුණා, අනේ මේ සිරිමා නැති වෙලා සිරිමාගේ මලගෙදිට බුදුරජාණන් වහන්සේට වඩිනවලු. අනේ මගේ සිරිමා නැති වෙලා කියලා ඒ භික්ෂුවත් ඉක්මනට කුටිය දොර ඇරගෙන දැන් මේ භික්ෂුව අඬ අඬ හිටියේ. බඩගින්නේ මේ භික්ෂුව පිටත් වුණා. යනකොට අහලකට ලං වෙන්න බෑ ගන්ධස්ථානේ. බුදුරජාණන් වහන්සේ ඒ මృత ශරීරේ සමීපෙටම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට පිළිකුල් සහගත තැනත් පිළිකුල් නැති සංඥාවෙන් ඉන්න පුළුවන්නේ. බුදුරජාණන් වහන්සේට එහෙම එරදි තිබ්බා. ඒවට කියනවා ආර්ය එරදි. ඒව රහතුන්ට දෙන්නේ. පිළිකුල් සහගත තැන නොපිලිකුල් සංඥාවෙන් ඉන්න පුළුවන් රහතුන්ට. ගන්ධස්තාර තැනක නහය වහගන්න නැතුව පිළිකුලක් දනවන්න නැතුව ඉන්න පුළුවන්. එහෙම එරදියක් තිබුණ නිසා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය විදිහට ඉන්නවා, රහතුන් සාමාන්‍ය විදිහට ඉන්නවා. අනික් කට්ටිය රෙදි කෑලි වලින් නහයවල් වහගෙන දැන් එහෙම තමයි මේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා රැස්සලා ඉන්න පිරිසකින්, භවත්නි මේ කවරෙක්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ සිරිමාය මේ මృత ශරීරයේ අයිති සිරිමාටයි. මේ සිරිමාගේ සිරුරයි. ඈ පින්වන්නි, මම තාමත් සිරිමාමද? එහෙමයි ස්වාමීනි, මම තාමත් සිරිමාමයි. සිරිමා ජීවත්ව සිටියේදී සිරිමාත් එක්ක එක රැයක් ගතකරනද මේ සිරිමා වසංගන කොච්චර කය කළාද? ස්වාමීනි කහවණු සියයක් අය කළා. හොඳයි, එසේනම් පසේනදී කෝසල රජුට කහවණු සියයක් දී මෙහි සිරිමා ඇසුරු කරනු කැමති පුරුෂයෙක් එක රැයකට නොවේ, හැමදාටම සිරිමාව අරගෙන යන්න. මේ ගුණෙච්චි ඉදිමිච්චි ඕජා ගන්න ශරීරයට බුදුරජාණන් කියනවා අරගෙන යන්න කියලා කහවණු සියයක් දීලා. මේක නෑ කාගේවත්. බුදුරජාණන් වහන්සේ පසේ නදී කෝසල රජුන්ට කියනවා, එතුමිනි ගාණ අඩු කරන්න. රජුරු අඩු කළා. කහවණුවට අඩු කළා. කවුරුත් නැහැ. අන්තිම රජුරු කිව්වා, එහෙනම් නොමිලේම දෙනවා මේ සිරිමාගේ ශරීරේ. කැමති කෙනෙක් කරන් යන්න. කවුරුත් නැහැ. සිරුරක යථා ස්වභාවෙනේ. එදා බුදුරජාණන් වහන්සේ බණක් දේශනා කළා. ඒ දහම් කතාව අවසන් වුණේ අර සිරිමාව අතහැරගන්න බැරුව කෙඳිරි ගගා හිටු භික්ෂුව මාර්ගඵලලාභී බවට පත් කළා. ඒ නිසා අපි මේ කාමගුණවල ආදීනව දකින්න ඕන පින්වතුනි. ඊතේච ගණ්ඩෝච උපත්තවෝච
ලෙඩ දුකක් තුවාලයක් උවදුරක් කියලා කියන්නයි සුදුසු. රෝගෝච සල්ලංච භයංච මේතං. රෝගයක් හුලක් බයක් කියලායි කියන්න සුදුසු. ඒතම් භයං කාම ගුණේ සුදෙස්වා. කාමගුල වල තියෙන මේ බය හොඳින් දැනගෙන ඒ කොච්චරේ මා හුදෙකලාව සිටිමි. කාමයන් එක නොපැටලී සිටිමි. කග්ග විසාන කප්පෝ කඟවේනගේ හිස මත තියෙන තනි අඟ වගේ කියලා පසේබුදුවරු එහෙම කිව්වේ. ඉතින් ඒ නිසා අපි අද මේ බණපදෙන් හොඳට නුවණක් ඇති කරගමු පින්වතුනි. ජීවිතේ අපිට නොයෙක් නොයෙක් සංසිද්ධි වලට මුහුණ දෙන්න වෙද්දි ඒක හුදෙක් සිද්ධියක් විදිහට අමතකලා යන්න ඉඩ දෙන්න එපා. ඔබ දක්ෂ වෙන්න ඒ එකම එක සිද්ධියෙන් පවා ජීවිතේ ගොඩාක් තේරුම් ගන්න. වෙන හැම සිදුවීමක්ම ගැන කල්පනා කරන්න මේ සිද්ධිය අයිති සසරට. මේ සිද්ධියෙන් මට තේරුම් ගන්න තියෙන්නේ සසර යන මගේ ජීවිතය ගැනයි. ඉතින් අපි බුදු කෙනෙකුගේ සසුන මුණ ගැහිච්ච මොහොතේ බණ අසමින් නුවණ තව තව උපදව ගනිමු. ඒ උපදවා ගන්නා නුවණින් මේ ලෝකයේ සිදුවීම් දිහා බලලා ඒ සිදුවීම් වලින් අපේ ජීවිතේ තේරුම් ගන්න මහන්සි ගනිමු. අපට ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනය තුළ මේ ජීවිතේ මැනවින් තේරුම් අරගෙන ධර්මාවබෝධයෙන් සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අපරැස්කල පින දෙවියෝ ඉතා සතුටින් අනුමෝදන් මිත්වා. පින් ඇති සක් දෙවිඳානු සතර වරන් දෙවිවරු සෙම්පති දෙවිවරු අපගේ හිත කැමති ඉෂ්ටකාමි දෙවියෝ ලංකා භූමිය රකින සුමන සමන් දෙවිඳුන් කතරගම දෙවිඳුන් ආදී කොට ඒ ප්‍රදේශ පළාත රකින සියලු දෙවියෝ ඉතා සාදරයෙන් ඉතා පහන්සිතින් පින් අනුමෝදනා වෙත්වා. දෙවියෝ දෙව් සැපයෙන් දිවේ අසේසුරින් දිවේ ආශ්චර්යෙන් වැඩෙත්වා. සියලු දෙවියෝ අපවයෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අද ධර්මදානය කරන්නේ ස්වීඩනයේ පදිංචි ඒ සුපින්වතුරල පිරිසක්. ඉතේ පින්වතුරලට දැහැමි රැකවල් සලසන සියලු දෙවියෝද ධර්මාවබෝධයෙන් සැනසිත්වා. සාදු සාදු සාදු. මේ ධර්මදානයේ ප්‍රධාන අරමුණ පරිදි පින්වත් පීයේ ගාත් පියාණන්ට, ඩොමිනික් පුතාට, සිල්වියා ගාත් මෑණියන්ට අද ධර්මදානය අනුහසින් තෙරුවන් සරණින් දෙව් රැකවරණින් සියලු සෑබෝධීන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලාගේ අනුහසින් මේ උතුම් ධර්ම මාර්ගයේ සුවසේම හැසිරෙන්ට නිදුක් නිරෝග සුවය දිගාසිරි සම්පත්තිය සැලසේවා. ගෞතම සසුන තුළ හොඳින් වෙරවීරිය වඩන්ට ශක්තිය ලැබේවා. ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්ට අද මේ ධර්ම දානයත් ඒකාන්තයෙන් උපකාර වෙත්වා කියලා අපි සෙත් පතනවා, පුණ්‍ය අනුමෝදනා කරනවා. රැස් වූ මේ පින අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට අනුමෝදන් වෙත්වා. අනගාරිකා මෑණිවරුන්ටත්, පැවිදි අපේක්ෂාවෙන් සිටින දරුවන්ටත් ධර්මාවබෝධයටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මියපරලොයන්ට යෙදුණු පින්වත් බ්‍රිටන් ප්‍රනාන්දු පියාණන්ට, සිසිලි ප්‍රනාන්දු මෑණියන්ට, කේඕ දිරිස් පෙරේරා සීයාට, මැටිල්ඩා ප්‍රනාන්දු ආච්චීට, මර්වින් ප්‍රනාන්දු අයියාට, පින්සිරි ප්‍රනාන්දු මල්ලි ඇතුළු කොට පින්වත් පීයේ ගාත් පියාණන්ගේ නමිනුත්, සිල්වියා ගාත් මෑණියන්ගේ නමිනුත් මේ ජීවිතෙත් අනන්ත සසර පුරාවටත් මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන් පරලෝ සැපේම ලබත්වා, සංසාර දුකින් අත් මිදිත්වා කියන පැතුමින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්ට, සුජීවත්ව සිටින සහෝදරියන් දෙදෙනාටත්, ඔවුන්ගේ පවුලේ සියලු දෙනාටත්, අද ධර්ම දානය කරන සිල්වියා ගාත් මෑණියන්, පීයේ ගාත් පියාණන්, ඩොමිනික් පුතා ඇතුළු ඒ පින්වතුන්ලා සියලු දෙනා හටත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත් අද මේ උතුම් ධර්ම දේශනාවේ පටිගත කිරීම කටයුතු දෙසා වෙහෙසෙන ඒ පුතාලටත්, ඒ වගේම නිරන්තරයෙන් බණහන ඔබට ගෞතම සාසනය තුළ තව තව බොහෝ පින් කරගන්නට ලැබේවා, බොහෝ කුසල් වඩන්නට ලැබේවා. නිදුක් නිරෝග සුව දිගාසිරි සම්පත්තියම සැලසේවා. දිවි ගමනේ කරනු ලබන රැකිරක්ෂා, ව්‍යාපාර, වෙළෙහෙළදාම්, ගොවිතැන්පත් ආදී කටයුතුත්, දූපතුන්ගේ ඉගෙනීම් කටයුතු ආදියත් සාර්ථක වේවා. පේන නොපෙනෙන කරදර දුරු වේවා. ගෞතම සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ශාසනේ සුවසේම පිහිටක් ලබන්නට ඔබට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.